විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් එකතු වෙන්න සඳ අපි ඔම්මෙල සමගින් අපි උදැසන මතක් කරා මේ වෙලාවේ අපි මොන විශේෂාංගයකටද ඔබව කැඳවාගෙන යන්නේ කියලා. විශේෂයෙන්ම අපි මේ දවස්වල බාල මහලු කියලා වයස් ભેදයකුත් නැහැ, කාන්තා පිරිමි කියලා ભેදයකුත් නැහැ. හැම කෙනාටම වගේ පොදුවේ දක්නට ලැබෙන රෝග තත්ත්වයක් තමයි මේ ආතරයිටිස් රෝග තත්ත්වය කියන්නේ. ඇයි මේක හැදෙන්නේ කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේකට නිසි ප්‍රතිකර්මයන් තියෙනවද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. සමහරු ඉන්නවා මේක පාරම්පරිකව පරම්පරාවෙන් එනවා කියලා කියන අය තියෙනවා. මේකේ ඇත්ත නැත්ත කුමක්ද? මේක නිට්ටවට සූ කර ගන්නට නම් ඔබට මොන වගේ පිළිවෙත් අනුගමනය කර යුත්තේ සහ මොන වගේ ප්‍රතිකර්මයන්ද තියෙන්නේ කියන වගේ තමයි අද අපි ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකූලව ඔබව දැනුවත් කරන්න සූදානමින් ඉන්නේ ස්වර්ණ විශේෂාංගයෙන්. අපි ආතරයිටිස් කියලා නිගමනය කරගන්නේ කොහොත් හිරිවැටීමක් වෙන්න පුළුවන් නැත්නම් වේදනාවක් හට ගන්න පුළුවන් මෙවැනි දේවල් වලින් කකුල් ආශ්‍රිතව ධනිස් ආශ්‍රිතව අපි කියනවා සමහර වෙලාවට උදේට නැගිටිනකොට කකුල හිරිවැටෙනවා මේවයින් තමයි අපි නිගමනය කරගන්නේ අපිට මේ ආතරයිටිස් රෝගී තත්ත්වෙ තියෙනවා කියලා. ඒක අපි හිතෙන් මවා ගැනීමක් තමයි කරන්නේ. නමුත් ඒක නිවැරදිව කොයි ආකාරයෙන්ද හැදෙන්නේ? ඇයි මේකට හේතු කාරණේ බවට පත් වෙන්නේ මොකක්ද? මේ පිළිබඳ තමයි අද අපි ඔබව දැනුවත් කරන්න විශේෂයෙන්ම මොනවද මේවට තියෙන ප්‍රතික්‍රමයන් කියලා දැනුවත් කරනවා. ඉන්නිටාවටම ඔබට සූකර ගැනීමේ හැකියාවක් ලැබෙනවා. ඒ වෙනුවෙන් මොන වගේ ක්‍රමයද අනුගමනය කළ යුත්තේ සහ මොන වගේ ක්‍රමයන්ද තියෙන්නේ කියන වගේ තමයි ඔබව දැනුවත් කරන්නේ. පසුගිය සති අපි ආරම්භයක් ලබා ගත්ත මේ පිළිබඳවට කතා කරන අපි අදුම රෝගය පිළිබඳ පසුගිය සති ඔබ වඩා නිවැරදිව දැනුවත් කරා. කොයි ආකාරයෙන්ද ඔබ වඩා සැලකිලිමත් විය යුත්තේ? නොගති යුතු සහ ගති යුතු ආහාර වර්ග පිළිබඳත් අපි කතා කරනවා. අදත් එලෙසම අපි කතා කරලා ඔබව දැනුවත් කරන සූදානම් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුකූලව නිවැරදිව කොයි ආකාරයෙන්ද ප්‍රතික්‍රම කරගන්නේ කියන වගේ. ඒ වෙනුවෙන් අද දවසේදී අපත් සමග එකතු වෙනවා ආයුර්වේද වෛද්‍ය සුමිත් රාජපුර වෛද්‍යතුමන්. අයිබන් වෛද්‍යතුමනි සුබ දවසක්. අයිබන් සුබ දවසක්. වෛද්‍යතුමනි අපි ආතරයිටිස් රෝග තත්ත්වය ගැන කතා කරනවා, නිරන්තරයෙන්ම කතා කරනවා. විශේෂයෙන්ම අපි අර මං කිව්වා වගේ ස්ත්‍රී පුරුෂ ભેදියකුත් නැහැ, හැම කෙනාටම පොදුවේ කතා කරනවා. නමුත් අපි ගොඩක් වෙලාවට දන්නේ මට ආතරයිටිස් කියලා කියන විතරයි. මේක හැදෙන ක්‍රමය අපි දන්නේ නැහැ. ඒ නිසා අපි ප්‍රවිෂ්ටයක් ලබා ගමු වෛද්‍යතුමනි. ආතරයිටිස් රෝගී තත්ත්වය හැදෙන්නේ කොයි විදිහටද? මොන වගේ හේතු කාරණාද මේකට බලපාන්නේ කියන තැනින් කතාව ආරම්භ කරමු. සමාජයේ බහුලව තියෙන රෝග අතර ආතරයිටිස් එහෙම නැත්නම් ආයුර්වේදයේ වචනේ කියනවා නම් ආම වාත රෝගය බොහෝ දෙනෙකුට තියෙනවා. මේක වැඩි දෙනෙකුට තියෙනවා කාන්තා පාර්ශවයේ. පිරිමි කට්ටියට නෑ කියන එක නෙමෙයි, බහුතරය තියෙන්නේ කාන්තා පාර්ශවයට. මේකෙදි අපි දන්නවා ආතරයිටිස් කිව්ව නම ඇහුන සැනින්ම කෙනෙකුට මතක් වෙන්නේ දණි සිදිමීම. එතකොට නමන දිගහරණ ඇඟිලි පුරුක් වැලමිට ආශ්‍රිත වලලු කර ඒ වගේ නැමෙන දිගහැරන සෑම සන්ධියකම ඇතිවෙනා වේදනාව මේ රෝගයේදී මූලිකව බලපානවා. ඔබ කිව්වා වගේ මේක වයස් ભેදයක් නැතුව හැදෙන රෝගයක්. එතකොට මේකේ හැබැයි වැඩිපුර තියෙන්නේ අවුරුදු 40 පහ වුණාට පස්සේ. අවුරුදු 40 45 පහ වුණාට පස්සේ බොහෝ දෙනෙකුට මේ ආතරයිටිස් රෝගේ එහෙම නැත්නම් ආම් වාත රෝගේ තියෙනවා. නමුත් මේක පොඩි දරුවන්ට කුඩා කාලයේදී ඇති වෙන රෝගයක්. අපි සමහර වෙලාවට කුඩා අතර ළමයින්ට අපි කියන පාසල් යන වයසේ අවුරුදු 13 14 15 වයසේ ළමයින්ට නිතර සෙංගෙඩි ඇති වෙලා උණ හැදෙනවා නම් ඒක විශේෂයෙන්ම ඒ අවස්ථාවේ විමසා බලන්න ඕනේ. ඒකට නිසි ප්‍රතිකාරයක් කරන්න ඕන. මොකද ඒ රෝගයේ මූලික අවස්ථාව එතන වෙන්න පුළුවන්. අපි ආයුර්වේදයේ දකිනෝ රෝගයකට ප්‍රතිකාර කරනකොට රෝගයේ පූර්ව රූප ලක්ෂණ කියලා එකක් හොයනවා අපි. ඒ පූර්ව රූප ලක්ෂණයේදී බහුතරයක් ආතරයිටිස් හැදෙන, එහෙම නැත්නම් ආම වාත රෝගයේ තියෙන කෙනෙකුට මේ කුඩා කාලයේදී අර මම කලින් කිව්ව නිතර සෙම් ගෙඩියන එක නිතර උණ හැදෙන එකට ප්‍රතිකාර කරලා තියෙනවා. එතකොට ඒකේ හරියට ප්‍රතිකාරයක් නොකිරීමත් මේ ආම වාත රෝගේ එහෙම නැත්නම් ආතරයිටිස් රෝගේ අවුරුදු 40-45 ඉදී පස්සේ ඇතිවීමට බලපානවා. මේකෙදී මුලින්ම ආයුර්වේදයේ සඳහන් කරන්නේ බඩගින්න ඇතිවීම. මේක ආයුර්වේද වචනේ කියන්නේ ආම වාත. ඒ කියන්නේ අපි ගන්න ආහාරය. අපි මේක ආයුර්වේද වචනේ කියනනම් ආමය. ආමය පැසවීමට හරියට ලක් නොවීම හේතුවෙන් නැති වෙන රෝගයක් තමයි මේක තියෙන්නේ. මේකේ ආයුර්වේද වචනේ කිව්වම බොහෝ දෙනෙකුට තේරෙන්නේ නැති හින්දා මම ආයුර්වේද වචන පාවිච්චි කරනවා අඩුයි මේකට. ඉතින් අර ආහාර දිරවීමේ කාර්යය මේ ආම වාත එහෙම නැත්නම් ආතරයිටිස් රෝගීන්ට බොහෝ දෙනෙකුට නැහැ. ඉතින් ආම තමන්ට නිතර බඩගින්න දැනෙන්නේ නැත්නම්
සමහර කෙනෙකුට උදේට කෑම ගන්න අනිත් කට්ටිය කෑම කන නිසා කනෝ මිසක් නැත්තම් බඩගින්න දැනෙන්නේ දවල්ට බඩගින්න දැනෙන්නේ දවසක් හරි නොකා ඉන්න පුළුවන් ඒ වගේ අර බඩගින්න නොදෙනන කට්ටිය විශේෂයෙන් ඒක හේතුවක් සඳහා බලන්න ඕන මොකද ආම වාත රෝගීන්ට බොහෝ දෙනෙකුට බඩගින්න ඇති වෙන්නේ ඒ නිසා මේ බඩගින්නත් එක්ක සම්බන්ධ වෙන රෝගයක් මේක දැන් අපි ගොඩක් වෙලාවට මේ හිතාගෙන ඉන්නේ මේ අතපය හිරිවැටීමත් එක්ක සම්බන්ධ වෙන එක. නමුත් අර බඩගිනිත් එක්ක සම්බන්ධ වීමකුත් තියෙනවා මේක ආම වාත රෝගය කියන එක ගැන. දැන් වෛද්‍යතුමා නිවැරදිව කතා කරා ඔබට කොයි ආකාරයෙන්ද මේක හැදීමට ලක් වෙන්න හේතු කාරණේ බවට පත් වෙන්නේ කියලා. වෛද්‍යතුමනි දැන් කෙනෙක් මට ආතරයිටිස් කියලා නිගමනය කරගන්නේ කොහොමද? මොනවද තියෙන රෝග ලක්ෂණයන් වෙන්නේ? අපි ගොඩක් වෙලාවට දන්නවා අර ඔබතුමා කතා කරා දණි සිදුවීම වැනි තත්ත්වයක් වෙන්න පුළුවන් නැත්නම් අතපය හිරිවැටීම වෙන්න පුළුවන් අහර ගැට ගැසීමත් මේකට සම්බන්ධ बड़गिन्न नोदेने काम බඩගින්න නැති වුණා නැති වෙලා ඉතින් දවසේ ඉන්න පුළුවන් කෑම වෙලා පරක් වුණාට කිසිම දැනීමක් නැහැ නමුත් මේ අවස්ථාව කෙනෙකුට මේ මට හැදෙන්නේ ආතරයිටිස් රෝගයේ පූර්ව රූප ලක්ෂණයක් මේක එහෙම කියලා අවබෝධයක් නැහැ ඉතින් ඒක ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නෙත් නැහැ මේක රෝගය ඇති වෙලා රෝගය ටිකක් වර්ධනය වුණාට පස්සේ සාමාන්‍යයෙන් දණහිස ඉදිමෙනකොට අතේ මැදගිලි මේ නමන්න බැරුව දිගාරනකොට සමහර වෙලාවට අපි කාන්තාවක් එක්ක පොල් ටිකක් මිරිකනකොට එහෙම නැත්නම් රෙදි ටික මිරිකනකොට ඒ වගේ අවස්ථාවක මේ ඇඟිලි පුරුක් නැමෙන්නේ නැති වුනාම එක්ක නැමෙනකොට අධික වේදනාවක් තියෙනකොට මේකට වෛද්‍යවරයෙක් හම්බෙනකොට එතකොට රෝගය ඇති වෙලා මේ රෝගයේදී අපේ ශරීරයේ ආයුර්වේදයේ සඳහන් කරන්නේ දේශීය වේදකමේ මේක සඳහන් කරන්නේ දකුණු අතේ මැදගිල්ල मेद पुरुकें तमाय मेक रोग रोग लक्षण वसें पेन्नुम करान मेक समहार बहुदेन कुट दकुनाते मेदंगिल इवन समहार कट्टे मेद एंगिली पुरुक नेतु नेमेने दिगहरन सेम सांदिया मेक दानी सांदिया वललुकर मेनिकटुगा वेलमीट उरही सांदी मेव रिदेन गान पुड़ुआ विशेषें केम नुका एकेने बड़िगीनी नुमेतिकाम दानी स्वल वेदनाव एंगिली पुरुकल वेदनाव ईट अमतरव दानी से අනිත් ඇඟේ ශරීරයේ අනිත් තැන් වලට වඩා මේ නැමෙන දිගහැරන සන්ධි වල රස්නේ ගතියක් තියෙනවා උෂ්ණයි එතනික අපි කියනවා අර ගින්දර පිට වෙනවා වගේ කියලා ඒ වගේ රෝග ලක්ෂණ මේකේ දකින්නවා ඊට අමතරව සමහර වෙලාවට බොහෝ රෝගීන්ට මල පහ කරන එකේ අපිලි වෙලා එනවා ඊට අමතරව ආහාර නොදිරවා පිටවින ගතිය තියෙනවා මේ වගේ රෝග ලක්ෂණ ගණනාවක් තියෙනවා නමුත් ගොඩක් දෙනෙකුට මේක ඒ වගේ රෝග ලක්ෂණ නෙමෙයි හඳුනාගන්නේ ඔය දනිස් කැක්කුම සමහර කෙනෙකුට වැසිකිළියට ගිහිල්ලා ඒ කාර්යය කරන්න ගිහිල්ලා පාත් වෙන්න අමාරුයි කෙනෙකුට ගෙදර පහත් වෙලා වැඩක් කරන්න අමාරුයි ඊට අමතරව ඇඟිලි පුරුක් රිදෙනවා ඒ වගේ අවස්ථාවෙදී තමයි හුඟක් දෙනෙකුට මේක මේ හන්දිය අමාරුව කියලා තියෙන්නේ හැබැයි මේකෙදි එක දෙයක් කියන්න ඕන මේ ආම වාත රෝගය සහ ඊට අමතරව වෙනත් හන්දිය අමාරු තියෙනවා අපි මේ හැදෙන දනිස් අමාරු හැම එකම ආතරයිටිස් රෝගින් නෙමෙයි. ඒ හින්දා අපි මේ ආතරයිටිස් සහ හන්දි අමාරු වෙනම හරියට වෙන් කර නොගත්තොත් මේ රෝගය පීඩා විඳිනව වැඩි. ඒ හින්දා සුව කරගන්නකොට මේක හරියටම තේරුම් අරන් කරන්න ඕන. හරියටම තේරුම් ගන්න ඔබට නිශ්චය කරන්න බෑ වෛද්‍යවරයෙක් මුණ ගැහෙන ඕන ඒ නිසා අපි වෛද්‍යතුමන්ගේ දුරකථන අංකය සහ ලිපිනය ඔබ වෙනුවෙන් ලබා දෙන ඔබට පුළුවන් වෛද්‍යතුමා මුණ ගැහිලම ඔබට තියෙන මේ ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව කතා කරලා හරියට නිගමනය කරගන්න ඔබට තියෙන මොන වගේ රෝගයක්ද මොන වගේ රෝග තත්ත්වයක්ද කියන වගේ නිර්දේශ කරගන්න ඔබට පුළුවන්. මෙන්න මේ දුරකථන අංකයන් වලට ඇමතුමක් ලබා දීලා ඔබට පුළුවන් වෛද්‍යතුමා මුණ ගැහෙන්න 0115 7195 0171 6250 0171 6250 දුරකථන අංකයන් වලට ඇමතුම ලබා දෙන ලිපිනයන් මතක් කරන්න වෛද්‍යතුමා මුණ ගැහෙන්නට පුළුවන් රාජපුර වේදමැදුර පාර්ලිමේන්තු පාර පැලවත්ත බත්තර මුල්ල රාජපුර වේදමැදුර පාර්ලිමේන්තු පාර පැලවත්ත බත්තර මුල්ල කියන ලිපිනයෙන් හා තවත් ලිපිනයක් තියෙනවා සිරිගල මොනරාගල කියන ලිපිනයෙන් ඔබට පුළුවන් වෛද්‍යතුමා මුණ ගැහෙන්න
वैद्य संबंधन पुलवांग सजीवीवत मेदरियट दुर्घटन मधुमक लबादेन आर्थराइटिस रोगी तत्वन पेलन के पुलवांग सजीवीला वैद्युमान उपदेस लबागन मेदरिय दुर्घटन अंकिय बिंदु पहाय देशिया अनु नवे देशिया अनु नवे बिंदु पहाय देशिया अनु नवे देशिया अनु नवे अभी कथाकथम वायदे तुमने दंग आर्थराइटिस रोग तत्वन आमवात रोगे पिलबंद तमे अभी उभव धनुवत्खरा विशेष दंग कारण तमय वायदे तुमने मे अभी सामान्य हितनवाणी अरे मंगमुली पताखरावे अम्मट तिबुनो तातर तिबुनो मेव देवा पहुकालीन वेन्न पुला हेम अदल तीनो हल तीन इन सह मेक पारंपरिक परंपरागत मेक इन रोग तत्व पत्ला तीनों कोहम दीक हटगा आमवात रोगे परंपरागत इन्नीने अनेक रोगवागे पारंपरिक रोग तीन मे आमवात रोगे तमंगे आहार गनी मे रटाव सह तमंगे एवतुंपेवतुंबल विविध विनास्कम सतिवन्ना रोगे प्रधान कक्तमे आमवात रोगे मेक पारंपरिक रोग निमी හොඳයි අපි ඒකටත් තවත් උපදෙස් ඔබට දෙනවා ඊට කලින් අපිට දුරකථන මතමක් තියෙනවා රංජනී මහත්මිය අපිත් එක්ක එකතු වෙනවා සුබදාසනක් සුබදාසනක් ගැටළු ඉදිරිපත් කරන්න ඔව් ඩොක්ටර් මාගේ අපේ මහත්මයේ කපුල් දනිස්ස එස්දිනවා දැන් කපුල් කොහොම ඉංග්‍රීසි එකල ගොඩාක් පිටු ගෙඩියවත් ඉදිමිලා තියෙනවා ඔව් එර කෑම කන්නක් තප්පිලිය ඔව් एक मंड देने का नहीं वो कर दिया है। यार तो वाइस की है तो? है तो देखा। काकुल लीजिए मिला? ओ, ओ। एक महीना काकुल लीजिए मैंने का आतराइटिस हांदिया मारू आत्मे दानिसी दिमें ना आतराइटिस रोगे हिमना तामात रोगे दी दानिसी दिमनो। नमूत काकुल लीजिए मैंने आमवात रोगे විතරක් හේතු වෙන්නේ සමහර මූත්‍රාශාදන වල වකුගඩු ආබාධ වල ඊට අමතරව කකුලේ වෙනත් ඔය වසා මේ නාල වල ප්‍රශ්න වලදී මේ කකුලේ ඉදිමෙන් වෙන්න පුළුවන් ඒක එකතරා එක හේතුවක් විතරයි මේ ආමවාත රෝගයේදී දනිස් ඉදිමෙන එක කකුල් ඉදිමෙන එක නමුත් රෝගියා නිවැරදිව පරීක්ෂා කරලා බලන්න ඕන මෙයාට මූත්‍රාසාදනයක්ද එහෙම නැත්නම් වකුගඩු වල ප්‍රශ්නයක්ද එහෙම නැත්නම් වසා ග්‍රන්ථි වල ප්‍රශ්නයක්ද එහෙම බැලිය යුතු කාරණා ගොඩක් තියෙනවා ඉතින් මං හිතන්නේ අපි පරීක්ෂා කරලා ඒ සඳහා උත්තරයක් දුන්නොත් වඩා හොඳයි කියලා හරි වෛතුමනි දැන් අපි මේ උපදෙස් ලබා ගන්න තමයි ඔබට දුරකථන අංකයන් ලබා දෙන්නේ පසුව තායිත් නැවතත් ලබා දෙන්නම් ඒ ඔස්සේ වෛතුම මුණ ගැහිලා තවත් කරුණු කාරණා පිළිබඳ දැනගන්න පුළුවන් වෛතුමනි දැන් අර කතා කරන්නේ පුංචි දරුවන්ටත් තියෙනවා සමහර වෙලාවට අපි හැලතුරු නමුත් ඔබතුමා කතා කරනකොට කිව්වා මේ අවුරුදු 40 ඉක්මවා ගියාට තමයි වැඩිපුරම බහුලව දක්නට ලැබෙන්නේ කියලා නමුත් අපි දකින්න අඩු වයසකදීත් දරුවන්ට මේ රෝග ලක්ෂණ පෙන්වම් කරනවා එවැනි පිරිසකට කොහොමද මේ ප්‍රතිකර්මයන් වලට මුහුණ දෙන්නේ සහ ඕන් කොහොමද නිසි වෛද්‍ය आहार जीर्ण हेतु वैद्यविधि पत्कर කටයුතු කළ යුතුයි ඊට අමතරව මේ රෝගයට සමහර වෙලාවට ඔය අහලා ඇති ඔය රුමැටික් ආතරයිටිස් කියලා වචنين මේ බොහෝ දෙනා පාවිච්චි කරන එක මේ ආයුර්වේදයේ මේ ආමවාත රෝගේ එක්තරා ප්‍රභේද. ඉතින් ඒවට සාමාන්‍ය විදිහට ප්‍රතිකාර කරන ආහාර ජීර්ණයේ ඇති වෙන්න ප්‍රතිකාර කරාම සෙම් රෝග ඇති වෙන එක වළක්ව ගන්න ප්‍රතිකාර කරගන්න ඔය ආමවාත රෝගයේදී විශේෂයෙන් මූලික අවස්ථාවේදී වල උගුරු දෙපැත්තේ සෙංගෙඩි ඇති වෙන එක තියෙනවා. අපි ඒ සඳහා බොහෝ දෙනෙක් අර සෙංගෙඩි සමහර වෙලාවට වෛද්‍යවරු මේක ඉවත් කරනවා අර කපලා අයින් කරලා ශල්‍ය කර්මගේ ඒ වගේ දේවල් නොකර ඒ වගේ රෝගීන්ට මේ අර සෙමට කරන මූලික ප්‍රතිකාරات එක්ක පටන් ගත්තොත් මේක ඉතාම පහසුවෙන් හොඳ කරන්න පුළුවන් රෝගයක් ඒ නිසා මේකෙදි විශේෂයි රෝගේ ඇතිවීමට බලපාන හේතු ඒ කියන්නේ ඔය ආහාර ජීර්ණයේ වෙන වෙන හේතු ටික බලලා මේකට ප්‍රතිකාර කරන්න ගත්තොත් ඉතා පහසුවෙන් හොඳ කරන්න පුළුවන් मनोज महात्मा दुनते नमन बैक
කොතන සන්ධි මොකද ඇඟිලි පුරුද්ද right දැනට මොකද වෙන්නේ දැන් කකුල් දෙකම හිරිවැටලා තියෙනවා දියවැඩි ආරෝගයට ප්‍රතිකාර කරනවද දැන්ට බේත් කොනවා කොච්චර කල් බේත් ගන්නවද දියවැඩියාවට දැන් අවුරුදු 10ක් 15ක් මෙහෙමයි ඔය කකුල් හිරිවැටෙන අතපය හිරිවැටෙනේවා හුඟ දෙනෙකුට මේවා මේ වගේ කාලයක තියෙන්නේ බොහෝ දෙනෙකුට මේ සීනි මට්ටම ඉහළ යෑම නිසා ඒකට ගන්න ප්‍රතිකාරත් එක සමහර අතුරු ආබාධයක් ලෙස කකුල් හිරිවැටෙන එක තියෙනවා මේ ආම වාත රෝගයේදී විශේෂයෙන් කකුල් හිරිවැටෙන එක සිදු වෙන්නේ නැහැ ඒකෙදී සිදු වෙන්නේ ධනිස් නමන්න බැරි එක නමනකොට විශාල වශයෙන් තියෙන වේදනාව ඇඟිලි ඇදවෙන එක ඇඟිලි පුරුක් වලින් ඇදවෙනවා අපි දකිනවා හුඟක් ආම වාත රෝගීන්ට එහෙම නැත්නම් මේ ආතරයිටිස් රෝගීන්ට ඇඟිලි පුරුක් උඩ මෙහෙම අර උඩට ඉස්සිච්ච මේ අර මස් වැදල්ලක් වගේ උඩ රිස්සෙනවා ඉතින් ඒ වගේ රෝග ලක්ෂණ තියෙනවා මේ කකුල් හිරිවැටෙන වගේ දේවල් තියෙන කට්ටිය නම් අනිවාර්යෙන් සීනි මට්ටම මේ පාලනය කරගන්න ඕනේ ඒ වගේ දේවල් වලින් තමයි බොහෝ දෙනෙකුට මේක තියෙන්නේ නමුත් ස්නායු ආබාධ වලට වෙනම රෝග ලක්ෂණ තියෙනවා මේ කකුල් හිරිවැටෙන ඒවට නමුත් සීනි වලට ප්‍රතිකාර කරන මම හිතන්නේ ඔබතුමා ඒ සීනි වලට ප්‍රතිකාර කරන වෛද්‍යවරයාත් එක්ක කතා කරලා ඒක පාලනය කරගන්න කරොත් ඔය කකුල් හිරිවැටෙන එක හොඳයි ඊට අමතරව ඔය කකුල් හිරිවැටෙන එකට අපිට ඔය උණු වතුර ටිකකින් හැන්දෑවට මේ ටිකක් තවලා ඒ වගේ දේවල් කරගත්තොත් ටිකක් පාලනය කරගන්න පුළුවන් අපි ප්‍රතිකාරයන් ගැන කතා කරන්නත් ඕන අපි දුරකථන අංකයන් සහ ලිපිණිය මතක් කරන්න වෛද්‍යතුමාව ඔබට මොන ගැහෙන්න පුළුවන් වද 0112575919 0112575219 0112675250 ඒ වගේම ලිපිණිනුත් ඔබට මතක් කරන්නම් රාජපුර වෙදමැදුර පාලිමේන්තු පාර පළවත්ත බත්තර මොල්ල රාජපුර වෙදමැදුර පළවත්ත බත්තර මොල්ල තමයි වෛද්‍යතුමන්ගේ ලිපිණිය වෙන්නේ ඒ වගේම තවත් ලිපිණයක් තියෙනවා සිරිගල මොනරාගල ඒ ඔස්සේ ඔබට පුළුවන් වෛද්‍යතුමා මුණ ගැහිලා ඔබට තියෙන ගැටලුකාරී තත්ත්වයන් කියලා ඔබට ප්‍රතිකාරමයන් කරගන්න වෛද්‍යතුමනි කෙනෙක් බිය වෙන්න පුළුවන් මට මේ ආතරයිටිස් රෝගේ තත්ත්වය තියෙනවා මට මේක සුව කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැද්ද මං කොහොමද මේකට බෙහෙත් ගන්න නැත්නම් ප්‍රතිකාරමයන් කරගන්නේ කොයි ආකාරයෙන්ද කියලා කෙනෙක් හිතන්න පුළුවන් ඒ නිසා අපි කතා කරමු කොහොමද ප්‍රතිකාරමයන් ලබා ගන්නෙ මොන වගේ ප්‍රතිකාරමයන්ද තියෙන්නේ කියලා හරි වෛද්‍යතුමනි අපි ප්‍රතිකර්ම ගැනත් කතා කරමු අපි ඊට කලින් දුරකථන ඇමතුමක් තියෙනවා කුසුමාවතී මහත්මිය ආයුබෝවන් සුබ දැසනක් ගැටලු ඉදිරිපත් කරන්න ඔබතුමියගේ මම මට ආපදාවි මම අරු 10ක් විතර බෙහෙත් දුනවා ඔව් තවම ඒක මේ සාමාන්‍යයෙන් තවම කැක්කුම තියෙනවා දැන් මට 50ක් පිරියයි කාපු ගමන් ලැට් එකට යනවා ඔව් ඔබට මේ වයස කීයද දැන්ට? මට මේ හුඟක්ම තියෙන්නේ මේ මේ මට නැගිටි ගන්න බැ කොඳු නාරකයක එක්කම තියෙනවා. ඔය සිංහල වේද්ද ඉංග්‍රීසි වේද්ද කරන්නේ මොන මොනවද වේද්ද කරන්නේ? ආයුර්වේද වේද්ද නැත්නම් බටහිර සිංහල වේද්ද ආරම්භ දී මාස එකමාර සත්තුරේ. ඔව්. ඒනවා ධනිත් අමාරු ඇරුණා. ඔව්. ධනිත් අමාරු ඇද ධනිත් එක්කම තියෙනවා ඉදිමිලා තිබුණා ඒ ධනිත් අමාරු කරනවා ඊට පස්සේ ඇඟ සම්පූර්ණයෙන්ම දැන් හතරයි තියෙනවා කොඳුනාගේ මේ කොඳුනාගේ අමාරු තියෙනවා ඒක උකුලට අපින් එක්කමයි. හොඳයි හොඳයි. අපිට මේ අපිට දැන් මම මුලින්ම මේ රෝග ලක්ෂණේ රෝගයේ රෝග ලක්ෂණ කියනකොට ඉස්සෙල්ම කිව්වා මේ කෑම අප්‍රියතාවය මේ රෝගයේ මූලික ලක්ෂණේ. මේ කෑම අප්‍රියතාවය යථා තත්ත්වයට පත් කරන තුරු මේ රෝගයට ප්‍රතිකාර කරන එක කරාට අර ප්‍රතිඵල එනෝ අඩුයි. ඒකෙදි විශේෂයෙන් කියන්න ඕන මේ රෝගයේදී අපි අර කෑම අප්‍රියතාවයේ තියෙන එක යථා තත්ත්වයට පත් කළ යුතුමයි. එහිම පත් කරලා ඒකට අවශ්‍ය ජීර්ණ ක්‍රියාවලිය යථා තත්ත්වයට පත් කරාට පස්සේ මේක සුව කරන්න පුළුවන්. මේකෙදි විශේෂයෙන් වෙන්නේ අර අපි කියනවා ආයුර්වේදයේ වචනෙන් කියනවා නම් අපි ගන්න ආහාර දිර වුණාට පස්සේ ආයුර්වේදයේ කියන්නේ රස රක්ත මාංශ මේදස් අස්ථි මජ්ජා සූක්‍ර කියලා සප්ත ධාතුවට මේක පරිවර්තන වෙනවා. මේකේ රස ධාතුව රක්තේ බාට පත් වෙන්නේ නැතුව ගිහිල්ලා හන්දිවල තැම්පත් වීම තමයි මේ රෝගේ මුලින්ද. අපි මුලින් අර තැම්පත් වීම වළක්වන්න නැතුව කොච්චර තැම්පත් වෙන එක අයින් කරත් වැඩක් නැහැ වේදනාව අයින් කරත් වැඩක් නැහැ. මේක දිරවන්න ආහාර ජීර්ණ පද්ධතිය හදා ගන්න ඕනේ. ඒ නිසා මම කියනවා මේකෙදි ප්‍රතිකාර කරනකොට දේශීය ප්‍රතිකාර කරන එක වඩා හොඳයි. ඒකෙදි මොකද වෛද්‍යවරයා මේක ආහාර ජීර්ණ ක්‍රියාවලිය යථා තත්ත්වයට පත් කරලා තමයි මේකට බෙහෙත් කරන්න ගන්නේ. මේක සුව කරන්න පුළුවන් රෝගයක්. මේකෙදි ආයුර්වේදයේ තියෙන අපේ හොඳ තෙල් වර්ග තියෙනවා.
ඊට පස්සේ බොන කසාය වර්ග තියෙනවා වෛද්‍යවරුනි අපි ඒව ගැන නිසියාකාරයෙන් පැහැදිලි කරමු අපිට කලින් තවත් දුරකථන නැමැතුමක් තියෙනවා අයිබෝන් සොනාලි මහත්මිය අයිබෝන් මිනිස් වෛද්‍යතුමනි මගේ බෙල්ලේ උඩ කොන්වෙක තෙල්ලේ උඩ කටුවේ ඉඳලා මේ යටිපතුල් දෙකට යනකම් ජොයින්ට් වල ජොයින්ට් නමන්න කරන්න බෑ මට පුටුවක් උඩ එක දිගට ඉඳගෙන ඉන්න බෑ කියන්න බැරි වේදනාවක් තියෙනවා උඩේ නැගිටිද්දී ඇඟිලි වල ජොයින්ට් එක හිතන් ඉඳි වැටිලා ඔව් ඔබට වයස කීයද මට දැන් 37යි දනි සිදිමිලා තියෙනවද නැත්නම් ඇඟිලි පුරුක් රිදෙනවද විතරයිද මොනද වෙලා තියෙන්නේ මෙන්න එහෙම ඔව් ආමවාත රෝගයේදී අපි දන්නවා හන්දි ඉදිමෙනවා අපි මුලින් කතා කරා මේ හන්දි ඉදිමෙන එක අතිශය වේදනාකාරී කෙනෙකුට නැගිටින්න අමාරුයි ඇවිදින්න අමාරුයි දෛනික ජීවිතය අමාරුයි ඒ වගේ වෙලාවකට අපේ මේ අපි නිෂ්පාදනය කරපු රාජපුර හන්දි තෙල ඉතාමත් පහසු කරනවා විශේෂයෙන් කියන්න ඕන හන්දි අමාරු తాවකාලිකව කැක්කුම අඩු වුණාට වැඩක් නැහැ මේක සම්පූර්ණ සුව වෙනවා නම් ප්‍රතිකාර පද්ධතියම කරන්න ඕන අපි මේ රාජපුර හන්දි තෙල මේ ඔබ තිරේ දකින තෙල් තෙල් එක පාවිච්චි කරනකොට මුලින්ම කරන්නේ උණු වතුර ටිකක් අරගෙන ඒකට ලුණු මේ සැහැඳි හතරක් විතර දාලා හොඳට දිය කරලා වේදනා සහිත ස්ථානයේ විනාඩි 3ක් හෝ 4ක් හොඳට තවන්න ඕන තවලා තෙත පිහදලා මේ තෙල් එකේ අපි කියමු මූඩියෙන් එකක් විතර ප්‍රමාණය තෙල් කුප්පියේ තියෙන මූඩිය ගලවන් එකෙන් එකක් විතර ප්‍රමාණය දනිස හෝ තමන්ගේ වේදනා ස්ථානයට හලලා ඒක පහළ පැත්තේ ඉඳලා උඩු පැත්තට අත ගන්න ඕන සාමාන්‍ය විනාඩි 25ක් 30ක් විතර හොඳට තෙල ඇඟට උරා ගන්න තේ විශේෂයෙන් කියන්න ඕන අපි හුඟක් දෙනේ තෙල් ගන්නකොට තෙල් පොඩ්ඩක් අරගෙන මෙහෙම මේ පොඩි වේලාවක් අත ගාලා මේ මේක තෙල් එකේ ගුණ කියන්න බලනවා විශේෂයෙන් කියන්න ඕන තෙලක් පාවිච්චි කරනකොට ඒ සඳහා වෙනම කාලයක් වැය කරලා ඒක තෙල හමහරහා ඇඟ ඇතුළට උරනකම්ම අත ගන්න ඕන විශේෂයෙන් මේ තෙල පාවිච්චි කරාම තියෙන වේදනාව අද රාත්‍රියේට පාවිච්චි කරාම හෙට උදේ වෙනකොට මේකෙන් වේදනාව අඩු වෙනවා දවස් කීපයක් පාවිච්චි කරාම වේදනාව නැති වෙනවා නමුත් ගොඩක් පරණ ආතර ආමවාත රෝගීෙකුට නම් ආතරයිටිස් රෝගීෙකුට නම් මෙම තෙල විතරක් නෙමෙයි මේකට බොන මේ අර මං කිව්වා ආහාර ජීර්ණය වෙනේම හන්දි වල තියෙන ආමයේ තැම්පත් වෙච්ච ඉවත් වෙන්න කසාය වර්ග ලේවල සංයුතිය වෙනස් කරන කසාය වර්ග එහෙම පාවිච්චි කරලා මේක සුව කරන්න ඕන විශේෂයෙන් ඒකෙදී අපි දකිනවා මේ රෝගයේ සඳහා ක්ෂණික ප්‍රතිකාරයක් වශයෙන් අපි මේ තෙල පාවිච්චි කරනවා ඊට අමතරව මූලික අවස්ථාව වෙන මේ තෙල පාවිච්චි කරත් ඇති සර්ව සම්පූර්ණ සුව වෙන්න විශේෂයෙන් කියන්න ඕන මේ තෙල පාවිච්චි කරනකොට අපි සමහරලාට තවන පොට්ටෙනි වර්ග විශේෂයෙන් මුහුදු වැලි රත් කරලා ඒ තෙල් ගෑවට පස්සේ තෙල් ආලේප කරාට පස්සේ මුහුදු වැලි රත් කරලා තෙල් ගෑමෙන් පසු හොඳට තවන්න පුළුවන් නම් මේ රෝගය ඉතාමත් වේදනාකාරී වුණත් ඒ වේදනාව ඉතාමත් ඉක්මනින් අඩු කරන්න පුළුවන් සහ ඉදිමුම අඩු කරන්න පුළුවන්. හොඳයි. ඔබට අත පුළුවන් රාජපුර හන්දි තෙල ඒ වගේම වැඩිපුර රාජපුර වෛද්‍ය ක්‍රමයේ යටතේ ඔබට නිසි ප්‍රතික්‍රමයන් කරගන්න පුළුවන්. මේ දිනවල ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා රාජපුර හන්දි තෙල. ඉතින් ඒ නිසා ඔබටත් පුළුවන් නිසි ආකාරයෙන් ඔබටත් යම් සහනයක් ලබා ගන්න පුළුවන් මේ ප්‍රතික්‍රමයන් වලට යොමු වෙන්න ඔබට අවස්ථාව ලැබෙනවා. අර මං කලින් මතක් කරපු දුරකථන අංකයන් වලට අමතුමක් ලබා දෙන්න. සහ ලිපිනේ ඔස්සේ ඔබට පුළුවන් වෛද්‍යතුමා මුණ ගැහෙන්නත්. වෛද්‍යතුමනි අපි දැන් ප්‍රතික්‍රමයන් ගැන කතා කරා වගේම අපි මේ ගතියුතු සහ
නොගතියුතු ආහාර වර්ග පිළිබඳවත් කතා කරමු. දැන් ගොඩක් වෙලාවට ගොඩක් දෙනෙක්ට පැටලෙනවානේ මෙතන අපි ගන්න ඕන මොනවද නොගන්න ඕන මොනවද කියන එක. අපි මේ ආහාර ගැන කතා කරන්න කලින් වෛද්‍යතුමනි අපිට දුරකථන ඇමතුමක් තියෙනවා වෛද්‍යතුමනි. අපි ඒකට සම්බන්ධ වෙලා නැවත මේ අපි කතා බහ කරමු. අයිබන් සුබ දැස්සනක්. අයිබන් සුබ දැස්සනක්. හරි. ගැටළු ඉදිරිපත් කරන්න ඔබතුමියගේ. उदयपांद्र एन बेहल दिन अड़िया बीमती अन्न बेरव गील टीक वेला गया हरियाणा रोग लक्षण අපිට පැහැදිලි නම් මදි කියන එක නමුත් යටිපතුලේ වේදනාව පිළිබඳ තමයි වෛද්‍යතුමනේ සඳහන් කරන්නේ නා මම හිතන්නේ මේ වැඩසටහනෙන් පස්සේ යාට අපේ දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න මාව සම්බන්ධ කරගන්න එතකොට මම ඔයාගේ විස්තර ඔක්කොම කතා කරලා අපි ඒකට අවශ්‍ය දේ උත්තර ලබා දෙන්න හරි දුරකථන අංකය නිසාම මතක් කරන්න ඉක්මනින්ම 0115 7275 19 0171 6250 අපි නැවතත් මතක් කරන වැඩසටහන අවසානයේ අපි ඊට කලින් වැදගත්ම තැනක් තියෙන නිසා අපි ඒක ගැනත් කතා කරමු වෛද්‍යතුමනි මේ ආහාර පිළිබඳව ඔව් ආමවාත රෝගීන්ගේ ආහාර පාන ගැනීම විශේෂයෙන්ම නිවැරදිව සිදු කළ යුතුයි විශේෂයෙන් ශීත ගුණයේ යුක්ත ආහාර අපි දන්නවා තැඹිලි සව් බාර්ලි වගේ දේවල් අයිස්ක්‍රීම් වගේ ගොඩක් සීතල දේවල් බටු බණ්ඩක නිමිති මෑකරල්ලාගේ අර ශීත ගුණයේ යුක්ත ආහාර වර්ග මේ ආමවාත රෝගීන්ට සුදුසු නැහැ ඊට අමතරව ආහාර ජීර්ණය වීම සඳහා පහසු කරන ආහාර වර්ග විශේෂයෙන් කැඳ වර්ග ඊට අමතරව පාන වර්ග සහ සාමාන්‍ය එළවලු සහ බත් ආහාර ගැනීම සුදුසුයි විශේෂයෙන් මේ ඇල් වතුර පාවිච්චි කරන එක මේ ආම වාත රෝගෙදි එහෙම නැත්නම් ආතරයිටිස් රෝගෙින් සුදුසු නැහැ දැන් අපි උපදේශ පත්‍රිකාවේ දෙනවා මේ ප්‍රතිකාරය සුව වෙනතුරු රෝගයේ සුව වෙනතුරු ඇල් ජලය පාවිච්චි කිරීම හොඳ නැහැ ඒකද නාන්න බොන්න ඇඟපත සෝදන එක හොඳ නැහැ ඇල් ජලෙන් හැබැයි බොහෝ දෙනෙකුට මේක ප්‍රශ්නයක් තියෙනවා අපි ඇල් වතුර පාවිච්චි කරන්නේ නැතුව කොහොමද මේක කරන්න කියලා නමුත් සමස්තය ඔබ ආම වාත රෝගේ නැත්නම් ආතරයිටිස් රෝගෙන් පෙළෙනවා නම් ඔබ බටහිර ඖෂධ ගත්තත් ආයුර්වේද ප්‍රතිකාර ගත්තත් ඔබ ඇල් ජලය පාවිච්චි කිරීම ටිකක් අඩු කළොත් මේ රෝගය ඉක්මනින් සුව කරගන්න අපි තවත් දවසක කතා කරන වැඩිදුර තොරතුරු ඔබ වෙනුවෙන් අපිට ලැබෙන කාල වේලාව අවසන් නිසා අපි වෛද්‍යමන්ගේ දුරකථන අංකයන් ඔබට ලබා දෙන ඔයස්සේ පෞද්ගලික වෛද්‍යම මුණගැහිලා ඔබට පුළුවන් මේ ප්‍රතික්‍රියාවන් නිසා ආකාරයෙන් කරගන්න 0115 7275 19 0171 6250 මේ දුරකථන අංකයන් වලට ඇමතුම ලබා දෙන්න පුළුවන් ලිපිණිය වෙන්නේ රාජපුර වෙදමැදුර පාර්ලිමේන්තු පාර පැලවත්ත බත්තර මුල්ල තවත් ලිපිණයක් තියෙනවා සිරිගල මොනරාගල මේ ඔස්සේ ඔබට පුළුවන් වෛද්‍යම මුණගැහෙන්න අදත් සුවාන විශේෂංගයේ තුලින් මම හිතන්නේ බොහොම වැදගත් තැනකට අපි ගියා වැදගත් මාතෘකාවක් පිළිබඳ කතා කරා ඒ නිසා වෛද්‍යතුමනි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ආයුර්වේද වෛද්‍ය සුමිත් රාජපුර වෛද්‍යතුමන්ට අපි ලබන සතිය නැවත මුණගැහෙනවා අයිබෝන් සුබ දවසක් අයිබෝන් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.